ලයිෆ් පොයි ශැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඉහළ අවදානම් සහිත කලාප හැරිස් සෙසු දිස්ත්‍රික්ක වලට පනව ඇති අඳින නීතිය අප්‍රේල් 14 වන අඟහරුවාදා උදෑසන 6ට ලිහිල් කර සවස 4ට යලි පනවන බව මීට පෙර දැනුම් දී තිබුණද ඒ සංශෝධනය කර තිබෙනවා. යනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳින නීතිය අප්‍රේල් මාස 16 උදෑසන 6ට ලිහිල් කරන අතර එදිනම සවස 4ට යලි පැනවීමට නියමිතයි. COVID-19 වෛරස ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳින නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත උදෙසා බැවින් ඇඳිර නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව සස්සිරන ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බාණ්ඩ මිලදී ගැනීමේදී ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් සඳහා පමණක් සීමා වන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සම්බන්ධතා පෞලේ සමාජිකයන්ට පමණක් සීමා කරන මෙන් රජු ඉල්ලා සිටින අතර ඇඳිර නීතිය බලපැවැත්වන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ නිවසේ සිට මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපීමට රජයේ විධිවිධාන සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කවර දිස්ත්‍රික්කයක වුවද කොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු සහ අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට අවසර ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂම පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස සලකන අතර කවරකුට හෝයිම ගම්මානවලට ඇතුළුවීමට හෝ ඉන් පිටවීමට නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. මේ අතර ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ව්‍යාජාකාරීද වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් යම් පුද්ගලයෙක් මේ මත්කුඩු ප්‍රහාණය කරන්න උත්සාහ කරා. ඔහු අත්අඩංගුවට ගත. දැන් අද දින උදෑසන රාජාංගන ප්‍රදේශයේදී පොල් ප්‍රවාහනය කිරීමට කියන බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ගවයින් ප්‍රවාහනය කිරීමේදී පුද්ගලින් පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ අවභාවිතා කිරීම නිසා තමයි අපිට දැඩිව ක්‍රියා කරන්න වෙලා තියෙන්නේ. තාමත් සමහර පුද්ගලින් තේරුම් අරගෙන නැහැ මේ තත්ත්වය. මේ බලපත්‍ර දීලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් මහජනතාවගේ පැවැත්ම කරගෙන යන්න. නමුත් ඒවා උපයෝගී කරගෙන නීති විරෝධී ක්‍රියාවලයේදී මේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒක වළක්වන්න අද දිනේ හෙට දිනේ මේ දින කීපේ ඉතා දැඩි ලෙස පියවර ගන්නවා. මාර්ගබාධක රාජකාරී තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. මේ අතර වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජයේ ඖෂධ හල් හිමියන්ට දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබා දීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වයාගය කරන බවයි. වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබා දිය යුතු ඖෂධ කිසිදු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබා දීම නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඖෂධ වට්ටෝරුවක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම ඖෂධ අධිකාරිය පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් විසින් පවසන රෝග ලක්ෂණවලට ඖෂධ හල් හිමියන් විසින් කිසිවකටත් ඖෂධ නියම කිරීම හෝ අලෙවි කිරීම සිදු නොකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය පනවති අවස්ථාවේ ජායල ඒකල ඔතේකැලේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නිරත වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාවතු විශේෂ මෙහෙයුම් එකක නිලධාරීන් ඊයේ කටයුතු කළා. එහිදී බැරල් 40ක තිබී ගෝඩා ලීටර් 4000කට අධික ප්‍රමාණයක් සීනි උර 6ක් සහ ඊස්ට් පැකට්ටු 200ක් හමු වී තිබෙනවා. අත්අඩංගුවට පත් පුද්ගලයන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට